අපි එක එක විදිහට කේක් වර්ග හදනවානේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ වෙනස් විදිහකට හදාගන්න පුළුවන් කේක් එකක් ගැන. ඉතින් මේක බටර් කේක් වලින් හදාගන්න රසම රස චොක්ලට් කෝටඩ් කේක් එකක්. ලොකු පොඩි ඕන කෙනෙක් ආසාවෙන් කන කේක් එකක් වෙයි මේක. මොකද අපිට තේ බොන වෙලාවට වගේම අතුරු පසක් විදිහට උනත් මේක කෑමට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්නත් පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. හදලා ඉක්මනට රස බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස කේක් එක ඉක්මනට හදාගන්නේ කියලා. ඕනම කේක් එකක් හදද්දී අපි මුලින්ම කරන්න ඕන අපි කේක් එක දාගන්න යන කේක් තැටිය හොඳට මේ විදිහට බටර් ගාලා ඒක උඩින් තෙල් කඩදාසි එකක් දාගන්න එක. ඉතින් මම දැන් මෙතෙන්දි කරන්නේ ඒක හොඳට වටේටත් එක්ක මුලින්ම බටර් ගාගෙන ඊට පස්සේ මේ විදිහට තෙල් කඩදාසි එකක් දාලා කේක් තැටිය ලෑස්ති කර ගන්නවා. ඉතින් ගෙදර තෙල් කඩදාසි නැත්නම් ඔයාලට පුළුවන් මේක හොඳට කේක් තැටිය බටර් ගාලා ඒකට උඩින් පාන් පිටි ටිකක් දාගන්න. එහෙම දාගත්තාම අපිට පහසුවෙන් කේක් එක ගලව ගන්න පුළුවන්. ඉතින්ලා මේ විදිහේ බෝල් එකක් අරගෙන ඒකට බටර් ග්‍රෑම් 75ක් එකතු කරගන්න. ඊට පස්සේ ඒකට මම සුදු පොල් තෙල් මේ සැහැඳි එකහමාරක් එකතු කරගන්නවා. ඔයාලා තෙල් එකතු කරගනිද්දී සුදු පොල් තෙල් මේ එකතු කරගන්න තියනම් ගොඩක් හොඳයි. මොකද එතකොට කේක් එකෙත් හොඳ රසයක් එනවා. දැන් මම මෙතෙන්ද සීනි කෝප්ප භාගයක් එකතු කරගන්නවා. සීනි ගනිද්දී මම චුට්ටක් ග්‍රයින්ඩ් කරලා තමා ගන්න. එතකොට අපිට බීට් කරගද්දි ගොඩක් ලේසි වෙනවා. දැන් මේ අපි එකතු කරගත්ත සීනි ටික බටර් ටිකත් එක්ක හොඳට දිය වෙනකල් බීට් කරගන්න ඕන. සීනි ටික දිය වීගෙන යනකොට බටර් එකේ පාටත් මෙන්න මේ විදිහට ටිකක් ලාපාට වෙනවා. ඒ වෙලාවට පුළුවන් බිත්තර එකතු කරගන්න. මම පළවෙනි බිත්තරය මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ කේක් රෙසිපි එකට මම බිත්තර දෙකයි පාවිච්චි කරන්නේ. එක බිත්තරයක් එකතු කරගත්තට පස්සේ ආපහු බීට් කරගන්න ඕන. මේ වෙලාවේදී මම වැල්ල තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. ඊළඟට දෙවෙනි බිත්තරෙත් මේ විදිහට එකතු කරලා ආපහු බීට් කරගන්නවා. ඔන්න දැන් අපි අර එකතු කරගත්ත සීනි බටර් බිත්තර එක හොඳට දිය වෙලා තියෙනවා. මේ තියෙන්නේ පාන් පිටි කෝප්ප එකයි මේස හැන්දකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරලා පෙනේලකින් හලාගෙන තියෙන්නේ. දැන් මම මේක අපි හදාගත්ත බැටර් එකට එකතු කරගන්නවා. පිටිත් එක්කම මම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර වෙන්න මේ විදිහට හැන්දකින් කලවම් කරගන්න ඕන. පිටිවල පොඩ්ඩක්වත් කැටි ගතියක් තියෙන්න බෑ. පිටි ටික හොඳට මිශ්‍ර වෙනකල් හැන්දෙන් කලවම් කරගන්න ඕන. හරි, අපි කේක් බැටර් එක හදාගෙන ඉවරයි. එහෙනම් අපි මේක දැන් ට්‍රේ එකට දාගමු. ඉතින් මම මෙතෙන්දී සම්පූර්ණ කේක් බැටර් එකම එකතු කරගත්තේ නැහැ. අපි හදාගත්ත බැටර් එකෙන් භාගයක් එකතු කරගත්තේ. මොකද අපි මේ හදාගන්න කේක් එක ටිකක් තුනියෙත්නේ හදාගන්නේ, මහ උසට හදාගන්නේ නැහැ. ඒ හින්දා දෙපාරකට බේක් කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට එකපාරම කේක් ට්‍රේ දෙකකට දාලා මේක බේක් කරගන්න පුළුවන්. අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 170ට ප්‍රී හීට් කරලා මේක විනාඩි 20ක් බේක් කරගන්න ඕන. අවන් එකෙන් අවනකට වෙනස් වෙන්නත් පුළුවන්. කේක් එක බේක් වෙනකල් අපිට පුළුවන් අපේ චොක්ලට් ටික හදාගන්න. ඉතින් මම මෙතන කුකින් චොක්ලට් ග්‍රෑම් 200ක් ගන්නවා. චොක්ලට් ටික හොඳට චූටියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම ඩබල් බොයිල් ක්‍රමයට තමා මේ ටික දිය කරගන්න හදන්නේ. ඩබල් බොයිල් කරගන්න නිසා මම මේ විදිහට රස්නට ඔරොත්තු දෙන බෝල් එකකට තමා මේ ටික එකතු කරගන්න හදන්නේ. ඒකටත් මම සුදු පොල් තෙල් වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. එතකොට පහසුවෙන් අපිට මේ චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්නේදී දිය කරගන්න ලේසි වෙනවා. ඔන්න ඉතින් කේක් එක බේක් කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට හරිම තුනියට තමයි කේක් එක බේක් කරාට පස්සේ තියෙන්නේ. ඉතින් කියන්න ඕන වැදගත්ම දේ තමයි අපි කේක් එක බේක් කරගත්ත ගමන්ම තමයි අපි මේ හදාගත්ත චොක්ලට් වල කෝට් කරගන්න ඕන. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි කපා ගන්න පුළුවන්. ලොකු ප්‍රමාණයෙන් අවශ්‍ය නම් එහෙමයි, චූටි කෑලි ඕන නම් එහෙමයි, කැමති විදිහට කපා ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට කේක් ටික කපාගෙන ඉවරයි. දැන් අපි බලමු චොක්ලට් වල කොහොමද තවර ගන්න කියලා. කේක් එක බේක් කළා ටිකක් වෙලා එළියේ තිබ්බොත් මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඒක උඩින් ගා ගන්න ඕන. බේක් කරගත්ත ගමන්ම චොක්ලට් වල තවරනවා නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ.
දැන් මම මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ගාගත්ත කේක් බෝල් එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට උඩින් හොඳට චොක්ලට් ටික දවට ගන්නවා. දැන් මම ස්පැචියුලා එකකින් මේක මේ විදිහට ඉවතට ගන්නවා. අරගෙන වැඩි චොක්ලට් ටික ඉවත් කරගෙන මෙන්න මේ විදිහට විනාඩියක් විතර තියාගෙන ඉන්න. ඊට පස්සේ තෙල් කඩදාසියක් උඩට මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහටත් ඔයාලට කේක් කෑල්ල කෝට් කරගන්න පුළුවන්. ස්පැචියුල එකක් හරි හැන්දක් උඩ හරි මේ විදිහට තියාගෙන ඊට පස්සේ තව හැන්දකින් ඒක උඩින් වක් කරගන්න ඕන. එතකොට පහසුවෙන් ඉතුරු වැඩි ටික ඉවත් වෙනවා. ඒ විදිහට විනාඩියක් විතර තියන් ඉඳලා ආපහු තෙල් කඩදාසියට මාරු කරගන්න. ඉතින් මේක හරිම ඉක්මනට විනාඩි දෙකක් තුනක් යද්දි මේ චොක්ලට් ටික කේක් කෑල්ල උඩ හොඳට සෙට් වෙනවා. දැන් ඉතින් මේක අපි කාට හරි දෙනවා නම් හරි මොනවා හරි පාටි එකකට වගේ ලෑස්ති කරනවා නම් මෙන්න මේ විදියට gedara sprinkles තියනවා නම් ටිකක් උඩින් දාගන්න. එතකොට මේක තවත් ලස්සනයි. පොඩිත්තන්ට උනත් ආස හිතෙනවා කන්න. ඉතින් ඔයාලත් හදලම් බලන්න මේකේ රස කොහොමද කියලා. පෙනුම වගේම ගොඩක් රසයි. ඇතුළත් ගොඩක් හොඳට තියෙනවා අපි කේක් එකත් රසට හදාගත්ත නිසා. රසකාරක වර්ණක මුකුත් අඩංගු නැහැනේ. පිරිසිදුවට ගෙදරම හදාගෙන ඔයාලටත් රස බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ විදිහේ තවත් රසවත් කෑමක් අරගෙන මම ඉදිරියේදීත් එන්නත් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.